සින පදතියේ අවසාන පරිච්චේදය මේ විුදෙට අප ආරම්භ වෙනවා අපි මේ කෘතපෝෂණ ක්‍රමය තාපන නාල ක්‍රමය සම්පූර්වශයෙන් විස්තර කරලා හමානයි අපි තවදුරටත් ඒ අන්තර්ගත කොටස් කපයක් පිළිබඳව අවසාන පරිච්චේදේදී දයිපුතේ ඔබ සමග අවධානය යොමු කරන්නයි මේ අපි උත්සාහ කරන්නේ සිසිලන ද්‍රව පොම්පය කූලිං ලික්ඩ් පම්ප අපි දන්නවා කෘතපෝෂණ ක්‍රමයේදී පොම්පයක් අවශ් වෙනවා කුමක් සදහාද මේ ද්‍රවය මේ නළමාර්ග තුළ සංසරණය කිරීමට මේ ද්‍රවය නළමාර්ග තුළ සංසරණය කිරීමට අපිට පම්පයක් අවශයනවා. මේ පම්පය ක්‍රියාත්මක වන්නේ දඟර කදේ බ්‍රමණ ශක්තියෙන්නවා. එහිදී කියනවා විකරකේ පහර ටැන්කී ඇති සිරන ද්‍රව සොඩ නලය ඔස්සේ ඇද ගනිමින් එච මේ ජලකොහර තුළට පොම්ප කිරීම මෙහි කාර්යවහි එච මේ ජලකොර තුළට පොම්ප කිරීම කාරව. පාලතියනව ඇද අරගෙන ජලකුහර තුළට පොම්ප කිරීම මෙමගින් සිදුවෙන්නාවූ කාර්ය භාරයක්. පොම්ප කරමින් සංසරණය කරන අස්ස කලේට් කරනවා ජලකුහරවිකිරකේ රහා. පොම්පය ක්‍රියා කරවීම සඳහා පරිමන්දක කප්පියට සම්බන්ධ කළ පටි එලවුමක් යොදාගෙන ඇත. පොම්පය ක්‍රියා කරීම සඳහා පරිමන්ද කප්ියට සම්බන්ධ කළ පටි එලවුමක් පටියක් මගිින්. බෙල්ට එකක් මගින් පරිමද කප්පයට සම්බන්ධ කර ඇති පටි එලවුමක් මගින් මේ කරකවලා මෙය මොනා කරනවද ක්‍රියාත්ම කරවීම සිදු කරනවා. එතවට මේ බ්‍රමණ ශක්තිය ලබාදන දඟරකදේ බ්‍රමණ ශක්තිය කකිසි අම් ප්‍රමාණයක් ශක්තියක් මේ ද්‍රවපොම්පේයට වැෑයල බව ඔබ තේරුම් ගන්න. ඉන් පසුව ඇතැම් එෙන්ජිෙන්වල පංකාව ජලපොම්පය හා එලැවෙන ි යන කොටස් ියල්ලම ගෙනක සම්බන්ධව ඇති එකල සක්වයි සමහරට ද මේකට තවත් එක තුුණාම කදපුති ජනකය අපි කලින් සඳහන් කර පරදි ජනකය එන තන් ඔෝල්ට නේටරය අපේ තිබෙන් නවූ එන්ජ මේ තිබෙන්නව් වාහනේ තිබෙන්නවූ බැටරිය පදතිය ආරෝපනය කර ගැනීම සඳහා භාවිතා කර ජනකයත් මේයට සම්බන්ධ වී තිබෙනවා වර්තමාන බොහෝ මෝටරතවල සිරන පංකාව විදුලි මෝට්‍රයක් මගින් ස්වාදී නම ක්‍රියාකරය අපි කලින් සාකච්චා කළ පරදි මේ පදතිය කාරක්ෂමතාවය ඉහළ නංවා ගැනීම සඳහා බොහෝ අවස්ථාවල නවීනවාහනවල සිසරණ පංකාව අවාහන විදුලි මෝටරේකෙන් ක්‍රියාත්ම කොන බවත් අපි අදදනය කළ ඉවරයි. අපි තවදුරත් ඉදිරියට ගමන් කිරීමේදී රෝපසටහනේ පේනවා සිරන දර පොම්පේ ක්‍රියාකරව ආකාරය, ො එක සහ කොලින් පෑර්ණ එක ක්‍රියාත්ම කනාා කාර දල්රූපරාමුවක්ඒවගේ ඔන්න අපිට වැදගත්ම කාරය බාරාකිටොට අපිසා කච්ඡා කරනවා ඒ තමයි උෂ්නත්ව පාලකය එ තන් තර්මො ස්ටටික් වෑල්. මේ උස්තත්ව පාලන වැෑල්වය තිබෙන්නේ පුතේ එන්ජමි ඉහල කොටසේ. ඉහොටසේ එජමේ ඉහලයි විකරකය ඉහලයි සම්බන්ධන ස්ථානය. මේ වැෑල්ලක ති වැනි ද්‍රවයකින් නිර්මාණය කර තිබෙනවා. උස්තත්වය හමුවේ මේ ඉති ප්‍රසාරණයවීම ගනවීම. ඉට ද්‍රීම ද්‍රවීම, නැවත ගණවීම, ද්‍රවීම ගණවීම කියන මෙන්න මේ සංසිද්ධිය භාවිතා කරමින් මේ සිසල්න ද්‍රව ගමන් කරවීම නැවැත්වීම සිදු කරනවා. දාහරණයක් විදිර අපි ගත්තවොත් මෙන මේ ආකාරයට, මෙන මේ ස්ථානයේ තිබෙනවා උෂ්නත්ව පාලකය මකදද මේකට කියන්නේ උෂ්නත්ව පාලකය මෙන්න මේ ස්ථානයේ තිබෙනවා පැදිලිද ඔෂ්නත්ත පාලකය මෙන මේ ස්ථානයේ තිබෙනවා තිබෙන උෂ්ටත්ත පාලකය ඇරීම වැසීම සිදුවන්නේ මෙන්න මේ ද්‍රවයේ පවතින ද්‍රවය තිබෙනවනි මෙන්න මේ ද්‍රවේ පවතන උෂ්නත්වය මත පදනම් මේ ද්‍රවය පවතින කවුරු මත පදනම්මද උෂ්නත්වය මත පදනම්ම මේ ද්‍රවේ උෂ්ටත්වය වැඩි උනහම ගැර ංජම උෂ්නත්වය වැඩින ටක්්ාල මේ වැෑල ඇතුර තිෙන ු්්‍ර්ත පාලක හරහ ඇතුළ තිබෙන ඉටිවැනි ද්‍රව්ය ද්‍රවෙනවා. ද්‍ර මේ මාර්ගය විවෘත වෙනවා විවෘත වෙලා මේ රත්වූ ද්‍රවය විකිරකට ඇවිල්ලා ඔන්න සිසිල්වීමේ කර්තවය සිදුවන්න පටන් ගන්නවා සිසිල්වීමේ කර්තවිය සිදුුවන්න පටන් ගන්නවා. ඉඩ පස්සේ මේ ද්‍රවය නැවතත් සිල් වෙලා සියම් ගේකට ෂ්ටත්වය හල බැස්හම මේ උෂ්ටත්ත පාලකය මොුණාවෙනවද නැවත වැහෙනවා. මේ ඉතිද්‍රවය ඉට ද්‍රවය නැවත ගන වෙලා මේ කට වැහෙනවා. මේකට වැැහුණ ගමන් මේ ද්‍රවය සංසාර්ණවීම නැවතිලා මේයාගේ වෂ්ටත්වය කිසියම් අගයකට වඩා මොනාවීම සිදුවෙනවාද වැඩිවීම සිදුවෙනවා කිසියම් අගේකට වඩා වැඩිවීම සිුවෙනවා පැදදිරිද. න්නන ය කාරය සිදුවන කොඩ සටිගෙන ෂ ්්‍රන්ත පාල න් න . සිಿසිල් පවත් න්ජ මක් ්‍රයාාකාරී ෂ්නත්තයට පත්වන තුර. සිසල ද්‍රවය විකිරෙකට යාම පාලනය කිරීම සඳහා මේ යොද ඇත. මග ර පව මක් ්‍ර කාර ්‍රත්තයට පත්වන තුර සිල ද්‍රවය විරෙට යයාාව පාලනි කිරීම සඳහ මේ යොදා හඇත. න්න මේ යොදා තිබෙන. සිසල දරවය පාලනි කිරීම සඳහ. ඊළඟට, ජමක සියලු පදධතිවල ක්‍රාකාරත්තවය ප්‍රසස්ත මට්ටමක පවත්ව අගත හැකි ෂ්නත්තපය එන්ජිමක ක්‍රියාකාරී උෂ්නත්ව යනුවෙන් හඳන්නු ලැබී. අර ප්‍රසස්ත උෂනත්වය ක්‍රියාකාරය උෂ්නත්ත පරසය මේ පරාසය තුලදේ තමයි එන්ජම මේ කාර්ක්ෂමතාවය උපරිම වන්නේ. දපි නැවතත් බලමු දුේබුතේ කිසියම් අගේකට වඩා පහලඋනාාහම කුමක්ද වෙන්නේ. එන්ජම උස්නත්වය කිසියම් අගේකටා පහල උනහම, එජි මේ දහන ක්‍රියාවලයට බාධ ඇති කරනවා. දැ ඩීසල් හෝයේවා පැට්‍රල් හෝයවා දහනය කිරීම සඳහා ප්‍රසස් ස්තත්වයක්කවශ්‍යයි. ඒ උෂ්නත්තයට අහා අඩුවන විට මේ දහන ක්‍රියාව කුමක් වෙනවද අක්‍රමවත් වෙනවා. ඒවගේ ස්නේහන තෙල්වල දෂ්්‍රාවිතාවය උකුගතිය වෙනස් වෙනවා. කු ගතිය වෙනස්වියෝමත මේ සිස්නේහනය කිරීමට බලපැමැති කරනවා. එවගේම සි අ අවස්ථාවක උෂ්ටත්වය වැඩි වුණහොත්.ඒ අභ්‍යන්තරකට ප්‍රසාරණයවීම ස්නේහන දවල දුෘශ්්‍රාවිතාවෙන් අස්වීම මේ කියන කාර්ණ පදනම් කර ගනමින් අඩුහෝ වැඩි අවස්ථාවන් දෙකේදීම එන්ජ මේ කාරක්ෂමතාව අඩුවනෝ.මඩ විකල්පයක් ලෙස නිෂ්පාදකයා තීරණය කනවා එන්ජම උපරිම කාරක්ෂමතාවෙන් දුවන උෂ්ටත්ත පරාසයක්. ඒ පරාසය පැවැත්වීමේ ප්‍රධාන කාර්යභාරය, තිබෙන උෂ්නත්තපාලකය මගින් තුවේ පුතේ ඉට වෙනවා. මෙම ක්‍රියාකාරිී උෂ්ටනත්වය දලවශයෙන්. මෙන්න උස්තත්ත පරාසය දළවශයෙන්. අසූ පහත් අනුවත් අතර. සරයාාසක අ සූපහත් අනුවත් අතර පරතරයක පවත්තුවා ගැනීම තමයි මේ උස්ටත්ත පාල වැෑල්වේ කාර්යභාරය. උස්තත්තපාලක වර්ග කිහිපයක් ඇතත් මෙහිදී. ඉති වර්ගයට යත් දිත්ත පපාට සහිත උත්නන්ථක පාලකයක් පිළිබඳව සාකච්ඡා කිරි මේ ඉටි ද්‍රව්වේ මහර කලින් සාකච්ඡා කර පරිදි ඉති ද්‍රව ගණවෙනවා. ගණවන ගමන් කට වැහෙනව ඒ ද්‍රව ඒ ඉටි ගණය නැවතත් ද්‍රවුණ ගමන් මේ කටවුරත වෙලා මෙය ගලාගනයාම සිටුවෙනවා. මෙන මේ ආකාරයකට තමයි මේ ක්‍රියාකාරත්තුවය පාලනය බන්නේ හරමයෙන්. හත රූපයෙන් දැක්වන ලෙස උස්්ටත්ත පාලකය මධ්‍යියෙහි ඇති කොට සලෝහ ආවරණයකින් ආවරණය වී තිබේ දෙන් ඔබට මේ පෙන්නන්නං මේ උස්තත්ත පාලකයක් මේ තිබෙන්නේ රපරාමුවක් තමොස්ටැට් හල්ලෙක රූපරාමුවක් ඒවගේ තවත් රූපරාමුවක් ඔබටමා පෙන්න්නන්නං මේ ආකාරයට මේ තබින් උස්ටත්තපාලකය මේ උස්තත්තපාලකයේ මෙන්න මේ විවරය තමයි මේ ඉට ද්‍රවයත්තෙක්ක ද්‍රවවීම ගනවීම මත මේ වැෑල් කර ඇරීම වැසීම සිදුවන්නේ මෙන්න මේ ආකාරී රූපරාමුවක් තමයි ඔබට මේ උස්තත්තපාලකෙට අදාළව දැක් ගැනීමට හැකයාව තිබේ. අපි නැවතත්මුලට ගමන් කරමු. මේ අභ්‍යන්තරේ රබර් වැස්මක් තුළ අන්තර්ගත කළ නිමජ්ජකයක් ඇති අතර එම වැස්මුවටා ප්‍රසාරණ ද්‍රව්වය ලෙස ඉටි පුරවා ඇත මේ කපාට ඇතුළ මේ වැෑල්ලක ඇතුළේ වැස්මක්තනය වැසුමටා ඉති ද්‍රව්වය පුරවාගන තියනවා. දෙැඟ ඇයි ඉට අවශ්‍ය වන්නේ මේ ඉති හරත්වෙලා ප්‍රසාාරණය වෙලා ද්‍රවෙන්න එමයින් කටවිවෘර්ත වෙන්නත් නැවත ගන වෙලා කටවසා ගැනීමත් සඳහා තමයි මේ ඉති ද්‍රව්යේ ඒවටා පුරවා තිබෙනන්නේ. එන්ජිම ක්‍රියාත්මකු ඒ කාකාරය යුෂ්ටර්ත්තයට එළැඹෙන තෙක්කු. තාපන කපාටය වැසී පවතින අතර සිසල නොදරව විකරෙකෙට නොයවා අතුරු මාර්ගයක් ඔස්සේ එංජිම තුළම සංසරණය කරනවයි. දැන් අර මේ කපාටය වැහුණහම මේ කපාටේ වැහිල තියනවා. මේආකාරට කපාටය වැහිලා තියනවා. වැහිලා තිනට මේ ද්‍රවය නැවතවතාවක් අතුරු මාර්ගයක් කරහා මේ තුළ සංසරණය කරවලා 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 එජ මොුණන උස්ථත්වයට පත් කරනවද අර ප්‍රශස් උස්තත්වයට පත් කරනවා. එ ප්‍රශස්ථ ස්නත්ය ඉක්මවනු ගමන් මේ ඉටි ද්‍රවය ද්‍රවවෙන්න ගන්නවා එදකොට මේ පදතිය ඇවත වතාවක් මුණාවෙනවද සංසරණය වෙන්න පටන් ගනයි ක්‍රියාකාර්තය තමයි දැ මේ පහැදිි කරන්නේ ය එජි මේ ක්‍රාකාරී ෂ්ටත්ය එක්වේම සමගම ද්‍රවභවට පත්තන ඉට ප්‍රසාරණයවීමට පටන් ගනි ද්‍රවභවට පත්වන ඉටි මොනාවෙන්න ගන්නවාද ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා ඉටි ප්‍රසාරණය වීම සමගම රබර් වැැස්මතල්ල වී නිමජ්ජකය මත තෙරපුම් බලයක් ඇතිවී. නිමජ්ක මට මොනබලයක් ඇවොද තරපුම් බලයක් ඇතිවෙනවා තෙරපුම් බලයක් ඇතිවෙලා මේ මගින් මොහක්වෙනවද මේ අරහා මේ සිසිරණකාරකද්‍රවය ගබන් කරන්න පටන් ගන්නවා. ඒත් නිමජ්ජකයේ ඉහල කෙළවර තාපන කපාටි සැකිල්ල ස්තීරව සම්බන්ධ ඇතියෙහින්. ලෝහ ආවරණය සහිත කොටස පහලට තල්ල වේ. නිමජ්ජකේ ඉහළ කෙලවර තාපන කපාටය සැකිලට ස්තෙර සම්බඳධව ඇති අතර ලෝහ ආවරණය සහිත කොටස පහලට තල් වෙලා ඔන්න මෙයාය කට වවරෘත්තවීම සිටුවෙනවා. මෙම කොටස ප්‍රසාරණ මූලාවයවේ ලෙසින්ද හඳුනු ලැබී ඇවිට තාපන කපාටය විවෘති වී රත් වූ සිසිල්න ද්‍රවය විකරකය වෙත ගමන් කරවයි. නද ි න දරව විකරක හරහායන්න පටන් ගත්තා. නවත් ක් ර ඩ ත ක්‍රම ක්‍රමේ ක්‍රම ක්‍රමින් ක්‍රම ක්‍රමය ක්‍රමක්‍රමයෙන් පහල හල ර ප්‍රස්ත ෂ ත්ව පරසය පතිනවා. නැවතත් තුෘෂ්ටනාතය ක්‍රමයෙන් අඩුුවනවිට අර ඉටි ද්‍රවය ගණවෙන්න පටන් ගන්න. ආය කට වහගන්නවා. ආය කට වහගන්නවා. එජව සිල්ල උපසු නවසතතා පන ගපාටය වැැසීම හේතුවෙන්. ංජිම පණගන්න්නූ විට විකිරකය කරා ගමන් ගත් ජලය නැවත අතුරු මාර්්‍යෝසේ ගමන් කරු ලබයි. මෙම අවස්ථා දෙක පහතරූපයෙන් දැක්වුයි. මේ අවස්ථා දෙක පහතරූපයෙන් දැක්වෙනවා මේ කට විවෘත වන අවස්ථාව සහ කට වැහෙන අවස්ථාව. මේ රූපයෙන් දැක් ගන්න පුළුවන්. මේ කිසිම් මූ ක්‍රමයේ දේක කිසිාම්ම ්‍යන්ත්‍රණයකට මේකට ඇරිීමම වැේ සිදරමේ තමැත්ත මොස්ට් ෑල්ලක එන්ජුම හලතිය. මෙන්න මේ පැත්ත සම්බන්ධනවා කෙලීම කහර්ද විකිරකයට විකිරකයට සම්බන්ධ වෙනවා ඔබට භාකට මේ වගේ රූපරාම ඇඳලා මේ රූපරාම ල සිදදුන ක්‍රියාකාරිත්වය පහදන්නන්නේ ඒවැනිදී වලන්න විභාගයට හන්නෑ මෙයාගේ මිකැනිසම් එක මේයයි ක්‍රියානුතයම මේ බෞතික විද්‍යාමූල ධර්මය තමයි දුව පුතේ බෙන් විභාකිදී බලාපොරොත්තු වෙන්නේ ද්‍රිත සිසරන පදතිය සීල් කුලින් සිිස්ටම් අපි මේ ගැ දන්නවතුව ඉපතේ හිදී වෙන්නේ අ පීරණ පියන වවෘත වෙලා පී ඉවතට යන සිසරණකාරක වාශ්පයේක්ස්පන්සන් ටමන ත ප්‍රසාණ ටැන්කයට එකතු වෙනවා. ප්‍රසාරණයෙන් එකතු වෙනවා. නැවත සංකෝජනය වනහම ඒදරවේ නැවතත් විකරකට ගමන් කිරීමය කාර සිදුවෙනවා. මෙන මෙයි මුද්‍රිත සිරණ පදතියක් තුළ සිදුවන්නේ. මුද්‍රිත සිසරන පදතිය එනත්තන් සීල් කූලිං සිිස්ටම් කියලා අප හඳුන්නවා. නවීන මෝට වාහනවල වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ. මුද්‍රිත සිරන පදතිීය මයාගතතියන වැඩි වශයෙන් දක්නට ලබෙන්නේ මකක්ද. මුද්‍රිත පදතිීන් ඒනිසා අපට හැකියාවක් ලැබෙන නැහේ අපිට හැකියාවක් ලැබෙන්න්නේ නැහ මේ පදතිය නිරන්තරෙන්ංජල එකතුරන්න. මේග යන්නේ නහ ල්ගට න්නේ නහේ මුද්‍රණය ලා තිබෙන නිසාමයට තක් කියනො අපි මුදිද සිලන පදතිය කියලා. මෙම පදති අතරෙහි නිර්මාණික වශයෙන් සුළු වෙනස්කම් දක්නට ලැබුණොද ඉටුකන්න කාර්යන් එකම වී. මේ ඉටු කරන කාරණ එකමේ විධාකාර ලක්‍ෂණ තිබ්බත් ඒ එයගින් සිදුවන්නවූ එක කාරය ත මේ ප්‍රොසෙස් එකත් තියෙන එය වෙනස් වෙනනෑ කියන්න කාරනාව තරමයි කිය. අපි තවත් ස් සරහට දී මේ ප්‍රසාාර ටැන්කය කාර්ය භාරය බලමු. ුත පෝෂණ සංසාරණ සිසල ලකු පාදතියක ඇති ප්‍රධානම කොටස් වලට අමතරව ප්‍රසාාර ට ක්පෂ ටන්ක් යනුව ැදිරන කුඩා ටැන්කය අද සිසරන පාදතියට ඇතුළත්වේ. දැන් අපි දන්නවා තාප නිනාලට සංසරණ ක්‍රමේට සාපේක්ෂෝ කෘත පෝෂණ ක්‍රමයේ තිබෙනවා ප්‍රසාරණ ටැන්කිය පීඩන පියන තාමොස්ටට් වැෑල් එක ජලපොම්පේ මෙන්න මේ හතර එකතුළ ඇතමයි තාපනිනාල ක්‍රමය පෝෂණ කමය දක්වා සංවර්ධනයවීම සිදුව වේ බොහෝවිත මෙ ටැන්කිය සාදා ඇත්තේ පලාස්ටික් වල රේඩියටරය මුරන ඇති පිටින පයන පිටාරනලය මෙම ප්‍රසාන ටැකයට සම්බන්ධ කර ඇත ප්‍රසාර ටැන්කයද වෙනම පිටාරනාලයක්ක වෙයි න මේ රෝපරාමුව දෙස බලන්න මේ රෝපරාමුව දෙස බලන ඔබට ඉතාම පැහැදිලිව පේනවා මේ තියන රේඩියටරය පීරින පයන මේ පීරණ පයනෙන් වෙනම නලයක් කරන්න මේ සිසරන ද්‍රවයම තුළම ගෙල්ලා තියෙනවා මේ ප්‍රසාරණයේදී මේ පැත්තට ද්‍රවය ගලාගරෙනවා අය සංකෝචනය වෙද්දී මේ ද්‍රවය ආපහු රේඩියේටේටම ගමන් කරන්න අවස්ථාව සලසා දෙනවා ඒ අවස්ථාව ප්‍රසාරරයත් බී අවස්ථාව සංකෝචනටත් අදාළව මේ පදදි තියෝ. එ වගේ ප්‍රසාර ටැන්කියද ඒරුම්පියෙනනත් තිබවා ඒ පියනත් එක්කම මේ පිටාර නලයක් සම්බන්ධ කල තින ඒ පිටාර නලේ කාර්ය භාරය මේයාගේ අ්‍යන්තර පීරණය මේ වාය ගෝල පීරිණයට සමාන රීම. එහෙම උන්නැත්තං මේ ප්‍රසාාරටැන්ගේ හැලීම පිින්බීම සිදුවන්න පුළුවන් පීරන හමුුවේ. එන්සා අවට වාය ගෝල පී නැත්තක සමාන කරන්න මේ ප්‍රසාරණටැන්කේ පිටාර නලයක්ද අන්තර්ගත වෙලා තියන පැහල්ලේ ඇති. සිරන පදතිය සම්පූර්ණයම ජලයෙන් පිරී ඇති අතර. ප්‍රසාරණටැන්කේද තරමක් දුරට ජලය වී. ඒ ප්‍රසාර ටැංකේද කිසියම් ප්‍රමාණයකට ජලයන්තර්ගත වෙන එ තන්සිසන දරවය අන්ර්ගත වෙනවා ඒතුළ තමයිමින් නලය බටය ගිලලා තිබෙන්නේ. පදතිය ජලය රත්වී ප්‍රසාරණය වන විට වැඩිපුර ප්‍රසාරණ ටැන්කේට ගලාගෙනයයි. ය ජලය රත්තේ ප්‍රසාාර්ණය වනවිට වැඩිපුර ජලය කොහට ගමන් කරනවද ප්‍රසාාරණ ටැන්කේට ගමන් කරනවා. ප්‍රසාාරතැන්කට ගමන් කරලා නැවත සංකෝජනය වනමට එමද්‍රවය නැවතත්. විකරකයට ගමන් කරනවා. මෙහිදී කියනවා ජලය සිසිල් වන විට සංකෝජනය වන බැවින් අඩුව පිරවීමට ප්‍රසාාරටැන්ගේේ රෙඩියේටට ජලය ගලා අයි. මේ නිසා ජලය අපතයා මක් සිදනු වී. එනිසා ජලය අපත යනවද නෑ ප්‍රසාරණය වෙලා විකරෙකේට ජරවද්‍රවේෙනවා ආපහුවය සංකෝචනලා නැවතත් විකරකට යනවා විකරෙකයට ගවන් කරනවා නැවතත් එජුම දෙසට යනවා. ඒ නිසා පීඩර් පියන දෙසට යනවා. එනිසා කිසිම අවස්ථාවකමද්‍රවය ඉවත්වීමක් අඩුවීමක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. සමහර මුද්්‍රිත සිසන පද්චල පීඩන පයන. රඩටරේම මුදුරේනව ප්‍රසාර ටැංකීමටද ඇත. අන්න තැන්ගිත වැදගත් කාරණාවක් මේ සමහරවල මෙන්න මෙතන මෙතරන පීරණ කියියයන තියෙන්න්න ඕනේ. සමහර තැන්වල මෙන්න මේ පීරණ පයන කොහෙද තියෙන්නේ. ප්‍රසාර ටැකියම නිර්මාණය කලා තියෙන පිීරණ කියයනවා. ඇයි මේද එකහහා සමානයි. ප්‍රසාර ටැන්කීමම නිර්මාණය කර න පීරණ පියයන එමගෙනුත් කරන්නම කද යලාව කාශී පිීරණය වැඩි කල්ල වයයිගෝල පිීනට වැිරල්ලා දරවය. මෙතදරවේ ෂ්ටාත්ය වැඩි කරලා තාපකාරක්ෂණතාව වැඩි කරන්නවා. රෙඩියටරය මත පිරුම් පියනක් පමනක් දක්න ලැබෙන අතර ප්‍රසාාර ටැන්කිය කැලින්ම් රෙඩියේටරේ මුදුන් ටැන් කියිය නලයක් මගින් සම්බන්දධ වී. මෙයා ආකාරයට මුදුනට සම්බන්ධලා තිබෙනම ආකාරයටම තිබේ පීරන පියන මගින් ටැකිය කැලින්ම ගිලන ප්‍රසාර ැකය ඇතුළ. මුලින් විස්තර කර අයලින් මෙහිදීද ජලය ප්‍රසාරණය වන විට ප්‍රසාර ටැන්කෙට ගලායන අතර සංකෝජනයේ දී ටැංකයේ සිට රේඩියේටයට ජලය ගලාායයි. ප්‍රසාරණය වෙනවා සංකෝචනවා. ප්‍රසාරන සංකෝජනවා. මේද්‍රවය හොුවමාරුවීමක් පමණක් සිදුවෙලා මේ පීරණය හේතුකට ගැ උස්තත්ව පරාසය නිවරධආකාරයෙන් පවත්තුවාගෙන හොඳින්වායගෝලයට තාපය පිටකර හැරීමේ කාරයට මේද සහයෝගය දක්වොනවා. සාාර ටැන්කේ ජලමටම නියමිත ප්‍රමාණයට පවත්වා ගැනීම හිදීතාාව දගත්තේ ඒවාගේම අපි බොනට්ටැ කරල බැලුහම මේ පලාස්ටික් ටැන්කේ ඇති බෙනවා ලෙවල් එකක්. මේ ලෙවල්ලට වෙනකං අපි සිසලන්ද්‍රවය පොරවාතැවී මිතා වැදගත්තනවා. ඒවගේ විකර කියනෑල්ල විකර කියියනරල්ලා විකරක මෝඩියල්ල අවශ්‍ය ප්‍රමාණයට පුරවා ැබීමත් මේ ක් පාන්ෂන් ටැන්ක කැලේ අවශ ප්‍රමාන්් පොවා ැවිීමත් අපි කරන්න ඕනේ. ඒවගේ මතක තබාගන්න වාහනය ක්‍රියාත්ම කලා වාහනය නැවතු සැනිින්. මේ පීරණ පයන අරින්න හෝදන අවස්ථාවේද්‍රවය ප්‍රසාාරලා තියෙන්න්නේ මේද්‍රවය විසවල හම අතපය පිලිස්සන්න පුළුවන් ද්‍රවය වෂ්ත් තිහෙ ට්මකති නිෙසා එනිසා ඒ සඳහත් ඔබ සිදුකිරීමට වග බලාගත යුතුයි මුද්‍රිත සිසිරණ පදතෙක ඇති වාසින් වන්නේ දැපි බළමුදුවයපුතේ මේ මුද්‍රිත සිසරන පදතිකදෙන වාසි සහග තත් යන්මනවාද. සාමාන්‍යෙන් සිසරන පදතියෙන් ජලීවත්වීමේ ඉවත්වීමක් සිදු නෝන බැවින් විටින් විට සිරන පදතින ජලය එකතු කිරීමට අවශ්‍ය නොවේ. ඇයිඒ, මේවා යනවා ප්‍රසාරණ ටැන්කයට ප්‍රසාරණ ටැන්කෙන් ආපහුවෙනවා මුදරිතයි. නැවත ජලයමයට එක් කරන්න ඕනද එක් කරන්න අවශ්‍ය නැහැ. ඒනිසා ඔන්න තියෙන ප්‍රධානවාශයක් බවට පත්තරවර. මෙම ක්‍රමයෙන් පදතියේ වායුභපුුළු ඉවත්කිරීමට හැකිවන බැවින් වඩා හොඳ සිසරණ ක්‍රියාවක් ලබා ගැනීමට හැකිවී. හේතුවන්නේ බුබු සහිත ජලය වඩා හොඳින් බුබුලු රහිත ජලය තාපය උරා ගැනීමයි දැ මේ ක්‍රමෙන්න් මේ රේඩේටරේ ද්‍රවේ බුබුලු තියෙනවන ඒ බුබුලු ඉවත් කර ගැනීමට හැකයාාවක්තිබෙනවා එට හේතුව බුබලු සහිතතියන ජලය හොඳින්තාපය පිට කරන නැහැ ුබුලු රහිත ජලය තමයි හොඳින්තාපය පිට කරන්න මේ ප්‍රසාරණ ටැන්කේ හේතුවෙන් මේ මුද්‍ර සිසලන පදතිය හේතුවෙන් මේ සිසල කාරකයේ බුලු ඇතිවීම තත්ත්වය අවම කරගන්න අඩු කරගැනීම හැකියාව තිබෙනවා. ඒවගේම පදතිය වාතය ඉවත්වන බැවින් පදතිය කොටස් විකාධනය භාජනයවීම දා අඩුවයි. දැන් ඉලඟට තුවන ක්‍රමයේ දි කියෙනපුතේ. මේ අට දානය සිසලන ද්‍රවය, විශේෂ මිශ්‍රණයක් ජලඇත් එක්ක මිශ්‍ර කරපු ආකළ ද්‍රව්වයක්. මේ ද්‍රවී හදන්නේ අ්‍යන්තරකොට මලකෑම වලක් වන්න. එක කාරණාව. එයට වාතක තුනුත් වාතයේ තිබෙන ออกක්ෂිජන් හේතුවෙන් මේ අභ්‍යන්තරකොටස් මලකණ්ඩ උදව්වක් වෙනවා. නම් වාතේ ඒවත්වන වාත බුබු ඉවත්වනවාම ක්‍රියාවෙන් එනිසා රෙඩියේටරය විකර එකගේ ආයුකාලය වැඩිවීමක්ද අපට මේ වගින් අපේක්ෂා කළ හැකි. රපය ගැපි කතාකරා මෙහිදී කියන ඒ පීරණ පියන රේඩේටය මුදුණේ ඇති පදදතිය, Bපීන පියන ප්‍රසාාරටැන්කේමත ඇතිපදතිය මුද්‍රිත සිසරන පදතිය. මෙන මේ කොටස්ටක ගැන අවබෝධයෝපට මාල බදුන්නා. අපි තවත් තිදර ස්සරහටයද්දී විශේෂම දෙයක් තමයි උත්්‍රන්ත දර්ශවකය ටෙම්පරේච ඉන්ඩිකේටරය. අපිදන්නවා වාහනේ ඩේස් බෝඩ් එක පරීක්ෂා කරහම මෙන මේ ඩශ් බෝඩ් එකේ තිබෙනවා. මේ වගේ කෝල්් පුළුවන් තරන් අපි මේ දර් දර්ශකය උපරේ මධ්‍යට ආසනයෙන් තම උපේ මට්ටමටය බැරිවෙලාත් මේ දර්ශකය මෙන්න ස්ථානයට ගමන් කරොත් එරිය දුරාට පේන සලස්වනවා මේ පදතියේ සිසල්න පදතිය කිසි යම් දෝෂ කාරීදත්වය එනි අවස්ථාවක ඉතාමශ්‍යණයෙන් වාහනය නැවත්තු යතුයි. වාහනය නවත්වා මේ තත්වය පරික්ෂා කළ යුතුයි. එසේ නැතුවන ත අපිෙන එෙන්ජුම සීසුනා ෙලව හාරේ භාවිතාව වනවා. එඇන්ජුම සීසුනා කියලකෙන එන්ජුම හිට්ක වැඩි වෙලා මූලික වශයෙන් එන්ජුම හිස සහ බාධාතර තිබෙන ගෑස්කට වනු වෙනවා. මෙ ගෑස්කට වන වෙලා භ්‍යන්තරය තින පිෂ්ටන් ප්‍රසාරණය වෙලා පිෂ්ටන් හිරවෙනවා ්‍රේෙන්ඩ්ඩ කහරයතුළ. මේ කාරදි නවතතාක් කෙන්ජිම ගමන් කිරීමට නොහැකිව පිස්්ටන් ක්‍රයාාකාරතය අඩ පනවෙනවා. මේ අවස්ථාව ෙන්ජිම සම්පූර්රයෙන් ගලව පිස්ට රෙංගස් පිස්ටන් වලු ෝද නවතපදතිය සකරන න ොර විශාල වියදම දැරීම සිදියුණු. ඒවගේ මභ්‍යන්ත්‍ර කොටස්සල්ට හන සිදුවීමේ සම්භාවිතාවත්තිතා. හෙලයි එනිසා වාහන රියදුරන් මේ උස්තත්තපාලන දර්ශකය පිළිබදව, තාම හොඳ අවධානෙකින් පසුවන්ඩ ඕන ඒවාහන අරක්ෂාවට එංජිමේ ආරක්ෂාවට ඉතාවිශාල කාර්යභාරයක් සිදුව නිසා. එන්ජිමේ ජලමාර්ගල ඇති ජලයේ පවතන උෂ්ණත්තුවය ජළමාර්ගල පවතන උෂ්ඨන්තය රියදුරාහට දැන ගැනීම සඳහා වාහනයේ උපකරණ පරුව මත උස්්ටත දර්ශයක් බොහෝනා වන වානව දක්නට ලැබ තින ල්ල එකක් ෙක් දර්කත් ර්තනත ර්මාන ොහෝවා ලෙක් ්‍රනික දරශයක් න තන් පරනවාහනවල තියන්නේ පැණි හනවල ැනුල් එකක් තමයි තිබ කුමන හෝක්‍රමයකට නිරන්තර සෝදිසියෙන් අවධානයෙන් මේ උෂ්නත්ව වෙන සීම පිළිබඳව රයදුරා පසුවීම අනිවාරි වෙනවා. මෙම සමහර දර්ශක වාශ්පශී ඉදිද්‍රවයකට වාශ්ප පීඩනෙන් ක්‍රියාවන අතර විදුරයෙන් ක්‍රියා කරන ෂ්සාාත දර්ශකද වාහනව බහුල දකුණට ලැබෙන. වා්පල පීරණෙන් ක්‍රියා කරනයවා දවවාශ්පල පීරණය හැදන කොහෙද එජිම විකරකය අභ්‍යන්තරයේ ඉහල කොටසේ නිර්මාණයනවනේ වාශප පීරණය මේ වාශව පීරණයට අනුකූලවත්න් මේ ඔෂෂත දර්ශකය ක්‍රියාත්මක වනවා ඒ වගේම තවත් විදයක්ක් තිබෙන විදුල ෙන් ක්‍රයාත් ො ල්ක්ට ලෙක්ටික සිිටම් රත් මේ ක්ෂ දර්ශකය ක්‍රියාත්මක න්න විධාකාර නිර්මාණයන් ලෝකය පුරා භාවිතා වෙලා තිබෙන. අපි තෞදුර තිස්සරහට ගමන් කිරීමේදී පහත රූප සටහනේ දැක්වන්නේ වාශ්ප පීරණය උපයෝගි කරගන ක්‍රියාත්මකන උස්තත දර්ශකයකර සරු රූපසටහනකි මෙැතිබෙන් වාපීඩනයෙන් ක්‍රාත්මකන උෂසක් දර්ශකයන්.සිහින් ලෝහන අල තිබෙනවා මේ වාශපිශෂලී ද්‍රමය අඩංගු බල්බය තියෙනවා මේ ජලකුහරය තියෙනවා මේ වාශපශීලී ද්‍රවය වාශ්පවීම සමඟ ඒ වාශ්පල පීඩනෙන් මේ දර්ශකය ආඩු වැඩිවීම ප්‍රමණයවී මක්සිදු වෙනවා. මේ ලිවරසිිස්ටම් එකකින් දැති තලගූ සහ දවරෝධ කියන ක්‍රමය භාවිතා කරමින් මෙය විචලනය වනවා මේ රේක කියය චලතය ප්‍රමණ චලතයක් බවට පරිවර්තන වෙලා රියදුරාට දැක්ගන් අවස්ථාව සැලසෙනවා මේ අඩංගුදුරවේ හිීතතක. මේ බල්බය කෙලිම් වශිශය ද්‍රව අඩංගු බල්බය කෙලිම් ම කරන්නේ එචිමතු වූ ජලකුහරතුරටයි. මේ ජලකර තිබෙන් ව ද්‍රවේ තිබෙන උෂ්ঠත්ය තමයි අපි මේ රයදුර හට නිර්ේක්ෂ වා ್ाත් දරශක ලෙස එක න්නේෙ මේ තම ටට් ල්ලක ක්‍රියාත්මක වී මාව හිර වෙලා ජලපम्පේ ක්‍රියා කාර ාව හිර වෙලා ජලපොम्පේ බ්‍යාරංගි හිල්ලා ඒවාගේ පංකාවේ බෙල්ටකේ දෝ සහග තත්වය හේතුවෙන් විකරකේ අඩංගු මේ සිර ද්‍රව අඩුවීම් හේතුවෙන් කුමනොහෝ ක්‍රයා මාර්ගයක් හේතුවවින්. මේ සිල නකා ද්‍රව ෂ්ටා ඉහලයාන්න පුළුව ඉහයාේ. පහ ම ේ වෙන්න පුළුව අ ්‍යන්තු්‍රගො ප්‍රසාාණය වෙන්න පුළුවන් හිලවෙන්න පුළුව ඊට දදුර තැන ැනගනීමට අවස්ථහබෙනවා ඔන්න ූල් පැත්තේයට හි පැත්තට දර්ශකගේ චලිත වෙලා තර්සගේ බ්‍රමණය වෙලා අපට ැනවත් කරනවා දැංවාහනේ ගන්නින් පයිස්සරහට වාහනේතින තරකින් ආරක්ෂාකාරීව නවතල වාහනතින දෝෂයේ එමනත්තා සිසන පදතියෙන දෝෂය වහහා පරික්ෂසාකරන්න කිය කාරණාව. සිරින්්‍ර හිසේ ජලකෝරයට සම්බන්ධ කර ඇති මුද්‍රත බල්බේ වාශ්පෂී ීද්‍රවයක් ඩංක ඇති. අනර බල්බේ තිබල ශපශී ීද්‍රවයක් මෙම බල්බය හා උපකරණපූර්ුවේ එකකය සම්බන්ධ කන සිහින් නලයක් වෙයි සිහින්නලයක් තියෙන ජලමාග්‍යෝෂ්ට අත් තිහර ලගෙනවිට වාශ්පිෂ ීද්‍රවය වාශ්මිවාට පත්ේ අන වාශ්බාට පතන වාබාට පතුලර නලේ දිගේ ගන් කරන. මෙම වාශ්පශී වාශ්පසිහි නලය දිගේ උපකාරණ පපුුවරුවේ ඒගේට ගමන් කර එම එකක ඇති වක්ක්‍රරනලේ පීරණයක්ක දැයි. ඒ වාශ්මගින් පීරණයක් ඇති කරවා ඒ පීරණයෙන් තමයි දර්ශකය චලිතවීම් සිදු කරන්නේ. ඒ පීරෙන් තමමා දර්ශකය චලිතකවීම සිදු කරන්නේ. එවිට එම නල දිගහැරී නලය දිගහැරණ විට දැති තලව්ව ඇදි කුඩා දැතිරෝධය කරකෝන අතර එයනුව දර්ශකය චලනය වී එන්ජුම කෙතරම්දුරට. රත්වියයි දයි රියදුරු තැනට පෙන් උ කරයි. අත්තෙන්ට රූප සටහනට දැන් වාශ්පශී ද්‍රව්්‍ය වාශ්ිෙන ෝෂ්ටත්ත වැඩිවිෙනකොට. ඒ වාශ්ප පීරණය මගින් මෙන්න මේ දැති තලව්ව සහ දවරෝධය මතට බලයක් ඇති කරනවා. ඒ බලය මගින් දවරෝධය බ්‍රමණය කරලා ඒ දවරෝධත් එක්ක මේ දර්ශකය චලිත කරනවා. දර්ශකය එච් පැත්තට වැඩි වැඩිවෙනවා කියලා කියන්නේ. වාශ්පල පීරණය වැඩි වෙනවා වැඩි බලයක් යෙදෙනවා ඒෙරන මේ ද්‍රවයේ උෂ්ටත්වය වැඩි වෙලා කියෙන කාරමාව. කටුව සීපැත්තට චරනයවියඇත් නම් ජලය සිසිල්ව කෝල්ඩ් ලෙසද එ් පැත්තර චලනයවය නම් ඒහඟ වන්නේ ජලය රත්තු ඇති බවයි. කෝ hot hot. දර ආසන්න වශයෙන් මධ්‍යිය තිබෙනක ප්‍රශ්යන් හ මධ්‍යියෙන් වැඩිවෙනතමයි ගැටුකාරි තත්ව වන්නේ ඒ මධ්‍යයෙන් අව පැත්තර කෝල් පැත්තර පුළුවන්තර හකිතා ලංවෙල බෙනවන අන්න ඒ ඔන්ජම ප්‍රසස්ථ මට්ටමක ක්‍රියාත්ම කොන බවයි දේ පුතේ එයින් පැහැදිලි වන්නේ. එන් පසුව විදුලියෙන් ක්‍රියාකරන දර්ශක උපකරණ පරුවේ ඒක කියය ක්‍රියාකරන්නේ යට ලැබෙන විදුලි ප්‍රමාණය අනුුවයයි දැන්. වාශ් පොලින් ක්‍රියාත්ම කොනො නේ දැම් මේ දර්ශකය විදුලියෙන් ක්‍රියත්ම කොනවාන විදුලිය ලැබෙන විදුලි ප්‍රමාණය අඩු වැඩිවීමමන් තමයි දර්ශකය ක්‍රියාත්මක වන්නේ. මනම් විදුලිය අඩු වැඩිවීම පාලනය කරන්න ඕනේ කිසිම් මෝක්‍රමවේදේට මේ සිසරණකාරකී උෂ්නත්වයට අනුහූපීව. උෂ්නත්තය වැඩි වෙනකොට වැඩිධාරාවක් උෂ්ටතය අඩුවෙනකොට අඩු ධරාවක්. වැඩිධාරාවේදී වැඩි දර්ශක ප්‍රමණයක් අඩුධාරාවේදී අඩු දර්ශක ප්‍රමණයක් ලැබෙන විදිහට. මෙම ඒකකය බැටගට සම්බන්ධ වන්නේ ජලමාර්ගයට සම්බන්ධ කරඇති ඒක කරහාය ජල මාර්ගයට සම්බන්ධ කරඇති ඒ එක කරා ජන ඇතුර ක්‍රියා කරවවිට පරිපතය තුලින් විදුරිධාරාවක් ගලාායයි ජලමාර්ගල ෂ්ටත්වේ හළයන විට ඊට අනුරූපීව ජලමාර්ග සම්බන්ධ කර ඇති ඒකකි ප්‍රතිරෝදේද නැටි වී. අ ජළමාර්ගය හරහා තයි යන්න තුවට ජලමාර්ගය හරහනට ප්‍රතිෘෝදේ නස්සන. ඒමනං මේ ජලමාර්ග ගමන් කරනකොට මේ ජලමාර්ගේ උෂ්නත්ය හමුවේ කිසියම් ප්‍රතිරෝධයක උෂ්නත්ව හමුවේ ප්‍රතුරෝධීත වෙනස්වමින් මේ ධාරාපාලනය කිරීම ක්‍රමයක්මයට අන්තර්ගත වෙලා තිෙන් නෝන ඇවිට උපකරණ පූර්ුවයක ට අන දාරා ප්‍රමාණය අඩුවී ඒ අනුව දර්ශකය චරනය ව ජලමාර්ගේ උෂ්නත්වය පෙන්නුම් කරයි අන්න ඒ ධාරා උපාල්ලය වෙනවා මේ ජලමාර්ගේ උෂ්නත්වය අනුව ෂ්නතරන ්‍රතිරෝධිතාව වෙනස් වල ධරාව අඩුවැඩි කරමින් මේ විදලෙන් ක්‍රියාත්ම කොන ෂ්ාත දර්ශක ක්‍රියාත්ම කොන බවතමයි මේ ඔබට තේරුම් කෙරෙන් මෙවා දළවශයෙන් මතකතයාගන මේ මෙ අයි ක්‍රියාකාරයත්වය නිසි ආකාරයෙන්ම වශනයහ දලාද හසක් තමනක් හිතේ මතකේ තබා ගැනීම ප්‍රමාණවත් වෙනවා. අපි තවත් ඉදිරියට ගාමන් කිරීමේදී සිසලන පදතියේ පැවතිහැකි දෝස සහගද තත්වයන් කර අවධනයම කනවා. එඒදී කියනවා සිසිල්න ද්‍රවය ලෙස ජලය යොදාගත හොතුන් අධික ශීත දේශගුණයක් සහිත පරිසරයකදී එම ජලය මිදීමට හැකයා බැත ඕන දෙ අපි ද්‍රවය ගැනතතාකොත් සිසලන ද්‍රවය ගැන කතාකොරොත් මේ සින ද්‍රරවය භාවිතා කරන වාහන තිබෙන්නේ ලංකාවගේ මේ උෂ්තත්තය අධික කලාපල ඩෙවීනේ උත්තරද්‍ර දක්ෂිණ දරවල හිම මිදන පලාාත්තුල පවා මේ තියන්න පුළුව. එම ජලය සනිිගස්සක බිඳුයේදී විකරකයඇතුවන මිදුනුොත් සිිසරන ක්‍රියාකාරිත්‍ර බාධාව ඇති වෙනවා. එනිසා මෙයාගේ ද්‍රවය ගණවන ෂ්නපතය බිඳුටඩ තවත් තවත් පහළදාන්න ඕින්. ඒය පහළ දැමීම සඳහා මේට ආකර ද්‍රවය මිශ්‍ර කරලා. ඔන්න හොඳ කාර්රක්ෂම සිසර නද්‍රවයක් නිර්මාණය කරගන්නවා. එසේව හොත් එංජ මේ ක්‍රාකාරිුත්‍ර බාධාවක් ඇතිවිය හැකි අතර. එමතත්වය හරවා ගැනීම පිණිස විවිධ ආකළ දරාවිය, ඉලමෙන්න්ස් මිශ්්‍ර කර ජලයෝදා ගැන, ආකළදවය මිශ්්‍ර කරල ජලයටට මිශ්‍ර කල්ල ඔන්න අපි හදාගන්නවා නිවැරදි ගුණාත්මක භාවෙන් නිහල ආකළදරවිය සහිත සිරන කාරකයක්. මේ සිසරන කාරකය, ෂ්ටත්වය පහළ මට්ටමකද ගනවර නිසා ප්‍රශයන් නැතුව සීතදේශ ගුණෝල පවා අපට භාවිතා කළ හැකියි. උදාහරණයක් ලෙස එතයිල් ගයිකෝල් වැනි ද්‍රව්යක් සියයට හැටක් පමණ ජලය සමඟ මිශ්‍ර කල සිසන ද්‍රවයක්න සොදා ගැනීම දැක්වියක අන්න ගයිකෝල් කියන රසායිට්ක ද්‍රවයා සියයට හැටක් ජලය එකතු කරලා හදාගනා මිශ්‍රණයයක් දයිකෝල් ොලට දය ගලයිකෝල් තමර කොල පැහැති ලා කොල පැති පාටක් තියෙන් මෙය කාලායා ෑම නිරන්තරය ාවි කරගට ම ගයිකෝල් රසා දරව නවතාව ිට ිට ජල වට පත්න මෙ වාශපශිීේ ගතම ලදාන අඩුවොට ලයදන නත් ජලය දම්මයි කියල ක්‍රියා රිත්වට ලංකාවගේ ප්‍රදේශය ක්‍රියාකාරර්තර බධාවක් ඇතු වෙන්නේ නමුත් කාරක්ෂමතාවයට බාධාවක් ඇති වවා. කාලාලයාගෑම අද්‍යන්ත්‍ර කොටස් ප්‍රේඩියට අ්‍යන්ත්‍ර කොට විනාාස ව ියාවම. යයාගේම කුහර ජල කුහර සිරවීම ජලකුහර ශ්කම්බය අඩුවීම මෙන මේ වගේදවලට බාජර නිසා මේ කාර්මිකයන් නිෂ්පාදකයන් අනුමත කරන ලද සිසරට කාරකයම එංචිපට යදීමට වග බලාගතය තු යි. සිසර ද්‍රේ ද්‍රවාංන් කියය බිඳුවට වඩා පහළ අගේකට පත් කරගන්න පුළුවක් බිඳරා පහළ අගේකට මේ අගේ පත් කරගන්න පුුවන්. එවැනි ද්‍රාවණයක් සිරන ද්‍රවල සෝපයෝගගේ කරගන්නා විට සිිසිර ද්‍රව ගැ් ස්ථාන මලකෑම අවුම කරගතයක්ක අන්න මලකෑම අවුම කරගන්න පුළුවක්. අපිගේ කොපවලින් හදර දෙන කොබොරොක් යිඩ දන. යක ද යක් ක්යි හදන හොහලලා ය අක නව අපි පිත්ල ව ද්‍ර ක් හද. ක්යි හැදීම් ලකිනවා මේ ගලයිකෝල්, මිශ්්‍රකරපු ජලය භාවිතා කරමින් සිසරන කාර්රයක් ලෙස භවිතා කරම. සිසරන පදතියේ පවත්නා සිසන දරවය නටන තත්වයට පත්වීම සඳහා අවිවිධ හේතු බලපායි. එවැනි හේතු කිහිපයක් බලමු. දැම මේ සිරන දරව අපි අතරම කතර නට නුෂ්ටතය වැඩිරනවයිකිල් ඇතරම නට නුෂ්තය වැඩිකරට අපි නටදන්නේ නෙ ැපි කලින් කොටසේදි කර ට නුෂටත වැඩිර පිරන ප දා. උනටන්න දෙන්න බෙහේ නටන් නැතුවපත් කරන්න මුස් නත්තේකට. පිටනන්නේ වැඩිරමින් අපි කියෙමුූ නටනදව එකසිය දායනම් එකසිය අටේ හතේවගේ තියාගත්තාම නටන්නේ. ඇයි නටන්න එපා කියලා කියන්නේ නැටුවතු වයි බුබුලු අඩුවෙනවා. සිසන ද්‍රෝප්‍රමා අඩුවෙනවා එනිසා නටන දත්වට පත් කරන්නේ ඒ සඳහ සිිස්‍රන දරවේ අඩුවීමට හේතුව වවා? සිසන ද්‍රව කාන්දුව හේතුවවා සිිරණ ද්‍රව කූහරාව හිරවීම, පංකාපටිය බුරුල්ලුවීම හු කැඩියම් ද්‍රෝපොන්පේනිසියා කාරව ක්‍රියානුකිරීම. ස්ත්ත පාලකය ක්‍රාකාරත යන හිටීම. මෙන්න මේ වැනි කාරයන් නිසා සිසරන පාදති දෝෂ සාදතත්වය නැත්තුව න්න පුළුවවා. ද්‍රවය අඩුවීම. අපි වැඩිපුර ප්‍රමාණයක් තාපේ අවශෝෂය කරගන්න බැරිවිෙනවා. සිසල්න ද්‍රව කාන්දුව දව මට්ට අඩු වෙලා සිසරන ද්‍රව කුහර අවහිරවීම සහර ප්‍රදශවල්ට සිතසන දරව ගමන් කරන්නේ තාපේ අවශෝෂණය කරගන්න බැරි වෙනවා ජක ර හිරවුත්තුන්. අපට මේ සිල් කිරීමේ කාරයයක් ඇැන ටිනවා. පංකාපටය බුරුල්ලුීමමොහ. කැඩියයාමම් ෆැන් බෙල්ටක ඇදගන්නා වාත ප්‍රමාණය ගැටලුවක් වෙනවා. ද්‍රපොපපේ නිසියාකාරව ක්‍රියානුකිරීම, පොම්පේ බ්‍යාරිග ගැසීම මුදරාතත්ය බලංවීම. එන්සා නිවරදි පීඩයක් කටතේ පොම්ප කිරීමට හැකියාවක් ලැබෙන්නේ. මේ අතමයි දෝෂ එයාගේ උස්ථත්ත පාලනේ ක්‍රයාාකාරත ඇන හිටීම ඇනහිට මගින් උස්ථත්ථයේ වැඩි වෙන්ඩගන්න සීමමාන්තික ලෙස. දස් ාගත් සමහරවස්ථාික හිරවුණ ගමන් මේගේ උස්ථත්තේ ක්‍රියාකාරෙන් මට්ටමට පවත්වා ගන්න හැකියාවක් ලැබෙන්නේ. මෙන මේවා ප්‍රධාන දෝ ලෙස අපිට සලකන්න පුළුවන්. එසේම එන්ජමක් අධිකව රත්වීමට භාජනය වී ඇති විට විකරකේ මූඩිය ගැලවීම නොකළ යුතු අතර අලුච්චලය එකතු කිරීමද යෝග්‍ය නොවනු ඇත. දැම්පුතේ එන්ජම ස්ටාර්් කරල ගොඩාක්තුර දුවල? ලා නවත්වා තිබ අවස්ථාවකදී ේතුළ අධි උෂ්ටත්වයක් පීරණයක් තියන. අවස්ථාවයි පීරන කියයන ගැලැවොත් අරාත්තු ද්‍රව එකක වර වාශ්භවට පත්තලා විශ වෙලා සරිරාවාව පිසියන්න පුළුවන්. නිසා විකරකමෝඩිය ගලවා විකරක ද්‍රවමට්ටම් පරීක්ෂාකිරීමට අනිවාරෙන් එජුම සිසිල් අවස්ථාවෙනකන් සිටියතුයි. එස එනැතුව පරක්ෂා කිීම නිස්්ප්‍රභ නිස්්පලකාරයක් බෝට පත්තෙනවා. අපි ඒ වගේ, ඔබට රූපරාමයේ පෙන්නනවා මුහුරතන පටියයක් අවාන් පටියක් මගින් මේ සිසලන පදතියේ අවාන ජනකය ක්‍රියාත්ම කනා කාරයක් තමා මේ රූරාමය පේන්නේ අපි අවසන් වතාවට මේ පදතිය කතා කරනමයා ආකාරෙන් ද්‍රව සිසරන පදතියේදී ජලය පෞතන ෂ්ටාක්තිය දැක්කවීම සඳ උස්තත්ත මාපකය අදර්රය දුරාට දිස්වනස පාලනපූරය සකස් කර ඇත සමහර වාහනව ේද්‍රව පවන ෂ්නත්ති ඉන්ිට් කර. ර්ශණය වෙනවා. අපි කරකතාකරට කෝල්ඩ හොට් මේ දර්ශකේට අමුත්‍රව උස්ටත්යක් දක්වොන වාහනද සමහරිට දක්නට ලැබඩ පුලුවන් ඒවගේම නවීන ෝට රතුල ෂ්නත්තිය සීමකාරී තත්වට වඩා වැඩි වන්නේ නම්පමොුණක් ක්‍රියතුරට දැන්වීම සඳහාද සංඥාබල්වයක්කයට ඇත. නවීන වාහනවල තාක්ෂණය සවැඩීම සමඟ ස්ථත දර්ශකද සපිටාවදානයම කරන්න ැරි අවස්ථාවද. හිතවන විට ඕ හිටවනවා රක නව හිටවන විට ඉන්දිිගේට් කරනවා බල්බ එකක් ඕන්න දේ වාහන නවත් න්න මේ සිසරන පදතිය දෝෂයක් එන්ජුම ක්‍රාකාරුශ්නතරලා වැඩි වෙලා දෝසාහගත්තත්වයක් බව රයදුරාට දැන්වීමට සලස්න ඊව පදය යිල්ෙක්ට නිකම් ප්‍ර ුට් එකක නත ෙක්ටොණක පාතයක් මගින් මෙන්න මේතා දුරට වාහන තාක්ෂණය දිවනවී හම රයි. අප මේ කොට සේදී. ඔන්න දුවපොතේ සාකාච්චට භානය කරා. සිසරන පදතිය ක්‍රියාකාරත්තුවයමු. එවගේම මේ සිසරන පදතිය හා සමගාමීව තවත් වැදගත් පදතියක් තිෙනවා අපි පදතිරගෙනවා ස්නේහන පදතිය දේපුතේ අපි ඊළඟ කොටසෙන් ස්නේහන පදතිය ගැන සාකච්චාටභාජනය කරමු එතෙක් ඔබ සිලත්‍රාට අයිප අරුවවා.